نيل بابلو كتاويتا ادريكرن او غدك ادرين فيليغانو ادات مانكي فيديو كتا ඉතින් අද මට වීඩියෝ එකේ නොත් එක කතා කිරීමට තිබෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි විශේෂයෙන්ම මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මෙන්න මේ වගේ දයක් ගැන කතා කිරීමට තිබෙනවා ඉදිරියට කොල්ලුට වෙන වෙනස්කමක් ගැනයි ඒ නිසා පෝචිට වෙන කරදරයක් ගැනයි අපිට අද වීඩියෝ එක තුලින් කතා කිරීමට තිබෙන්නේ ඉතින් වීඩියෝ එකට යන කලින් ඉල්ලීමක් කරනවා මෙවැනි වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් අපි මෙන්න මේ වගේ දෙයක් තේරුම් ගන්නට ඕනේ කියන දේ මම අද වීඩියෝ එක හරහා මතක් කරන්න කැමති විශේෂයෙන්ම මට ඔයාලට මේ වගේ දෙයක් ගැන කියන්න තියෙනවා කුරුළු තීරණය කරපු දෙයක් තමයි ඇත්තටම පූජාත් එක්ක අභිමාන මෙහෙම ලං වෙනවා නම් ඉතින් අභිමාන ලං වෙනවටත් වඩා පූජා තමයි අභිමාන්ට කිට්ටු වෙන්නේ ඉතින් මේ දේවල් වෙනස් වුණේ නැත්නම් අනිවාර්යෙන්ම තමන් ඉදිරියට මේ හැමදේම නපුරු විදියට විසඳනවා කියලා ඇත්තටම කාලෙකට කලින් පූජා කරන හැම දෙයකටම තමන් ඉවසගෙන හිටියනේ පූජා කරන හැම දෙයකටම ඉවසීමෙන් ඉඳලා පූජයට සමාව දෙන එක තමයි හැම තිස්සෙම කළේ හැබැයි ඉතින් මේ දේවල් මේ විදියට විසඳන්න දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි මෙතනදි පෙන්වා දෙන්නට කටයුතු සූදානම් කරගන්න වෙන්නේ ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ කොහොමනත් ඔයාට මට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන් කමක් තියෙනවා කියන එක ගැන ඉදිරියේදී දැනගන්න පුළුවන් කමක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා ඔයාට සිහිපත් කරන්නට ලෑස්ති වෙන්නේ කොහොමනත් මේ වගේ දෙයක් ගැන අපිට ඉදිරියේදී කියන්නට හැකියාවක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයාට කතා කරන්නේ කොහොමනත් ඔයා දන්නවද අභිමන් වගේම පූජා මේ විදිහට කිට්ටු වෙලා ඉන්න එක කුල්ලට දරා ගන්න බෑ අනිත් එකේ තියෙන අභිමාන්ට වෙන රටකට යන්න කියලා කිව්වෙත් පූජකෙන් ඇස් කරන්න ඕන නිසා හැබැයි මේ උමනාව කවදාවත් ඉෂ්ට කරගන්න හරියාකාරව පුළුවන් කමක් නැහැ වගේ ගතියක් පේන තිබුණ කියන දේ ගැන ඉඟියක් දක්වන්න අපි සූදානම් වෙනවා ඉතින් මේ දෙත් එක්ක කුරුළු තීරණය කරනවා පූජට වෙන පලාතකට එන්න කියලා පූජට පහර දීලා පූජට බැනලා මොකද පූජ දැන් ඉස්සර වගේ නෙවෙයි පූජා එක සැරයක් ගැහුවත් අනිත් කනක් දික් කරන જાතියේ කෙනෙක් බවට පරිවර්තනය වෙලා ඉන්නේ ඉතින් මේ හැමදේමත් එක්ක කුරුළු ඉදිරියට අනිවාර්යෙන් පූජට තර්ජනය කරන්නේ අභිමන්ගේ ජීවිතයෙන් යන්න කියලා එහෙම නොකියොත් තමන් මේටත් වඩා දරුණු වෙලා අනිවාර්යයෙන්ම ඔය පූජගේ ජීවිතේම විනාශ කරලා දාන දහපාරක් නොහිතන බව සහ තමන්ගේ කේන්ති ඒ තරම්ම ප්‍රබලයි කියන එකත් මෙතනදී කුරුළු මතක් කළ දෙයි කියලයි මං ඔයාට අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ